අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ බිස් 24/7 සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙනේ බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා. ඇතරම රටක බලශක්තිය ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්. රටේ ආර්ථික ඉදිරි ගමනට ඒ වගේම රටේ බොහෝ ක්ෂේත්‍ර සඳහා බලශක්තිය ඉතාමත්ම වැදගත් වනවා. ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයකද සිටින්නේ කියන කතාව කාලාන්තරයක් තිස්සේ නැගෙන රැව්පිලි රැව්දෙන මාතෘකාවක්. අපි ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්තමානයේ මුහුණ දෙන ඒ වගේම අනාගතයේ අපිට ඇතිවිය හැකි අභියෝග ඒ වගේම අවස්ථාවන් පිළිබඳව මේ ක්ෂේත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින ඉතාමත්ම විශිෂ්ට බලශක්ති විශේෂඥයෙක් සමග අපි අද මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. අපි ඔබට ආරාධනා කරනවා අප සමග රැඳී සිටින්නටයි කියා. අයිබෝවන් කිය ඔබව පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝවන්, ඇත්තටම දැන් අපි ගොඩක් වෙලාවට මේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කරන්නේ දැන් අපිට අපි මේ ආර්ථිකය හැමදාම ඉදිරියට ඇදෙනවා. හැම අවුරුද්දකම ආර්ථික වර්ධනය ඊළඟ අවුරුද්දේ ටිකක් වැඩි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර වාහන වුණත් අද මහපාරට එන වාහන ප්‍රමාණයට වඩා ඉදිරියේදී වැඩි වාහන ප්‍රමාණයක් එනවා. ඒතර වාහන ක්ෂේත්‍රයේදී අපි වාහන විද්‍යුත්කරණය පිළිබඳව කතා කරනවා. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන කතා කරනවා. මේ දිනෙන් දින බලශක්ති අවශ්‍යතාවය ඉදිරියට යන බව තමයි මේකෙන් පේන්නේ. එතකොට ලංකාවේ බලශක්ති නිෂ්පාදනය කිරීමේ සංකලනයේ දිහා බැලුවහම අතීතයේ සිට විමල සුරේන්ද්‍ර මහත්මයා ජලවිදුලිය ලංකාවට හඳුන්වා දුන්නට පස්සේ අපි ඒ ආපු ජලවිදුලි බලාගාර ක්‍රමක්‍රමයෙන් මේ නියඟය නිසා ක්‍රමක්‍රමයෙන් ඒකේ ශක්්‍යතාවය කියන්නේ අවස්ථාව අඩු වෙලා දැන් මේ සංකලනය ගල් අඟුරු වලට ඒ වගේම ජලවිදුලියට යම්කිසි කොටසක් සුළු කොටසක් පුනර්ජනනීය විදුලියට මේ ආකාරයට වෙනස් වෙලා තිබෙනවා. එතකොට ඩීසල් විදුලිය සැලකිය යුතු ප්‍රමාණයක් අපි දන්නවා වර්තමානයේ නිෂ්පාදනය කරනවා. මේ අධික මිලක් අපට වැයවන තත්ත්වයක්. මෙන්න මේ තුළ වර්තමානයේ ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මොන වගේ තැනකද තියෙන්නේ කියලා අපිට මුලින්ම විග්‍රහයක් කරන්න පුළුවන්ද? සුතේ, බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පැටලවිල්ලක තියෙන්නේ. ඒ පටලැවිල්ල මෙන්න මේ වගේ. අපි බලශක්තිය අපි භාවිතා කරන බලශක්තිය බැලුවොත් දැව ඉන්ධන, ඒ කියන්නේ ගෙදර දොරේ යුම් පිහුම් කටයුතු සඳහා කර්මාන්ත සඳහා සිග්‍රේන් සහ වැඩි වශයෙන් පාවිච්චි වෙනවා දැව ඉන්ධනය. ඒ වගේම පෙට්‍රෝලියම් ඉන්ධන, ඒ වගේම ජලවිදුලිය සහ පුනර්ජනනීය භාවිතා කරලා නිෂ්පාදනය කරන විදුලිය සහ ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන විදුලිය. ඉතින් අපිට බලශක්ති ප්‍රභව හතරයි තියෙන්නේ. දැව ඉන්ධන, පෙට්‍රෝලියම් ඉන්ධන, ගල් අඟුරු සහ පුනර්ජනනීය ප්‍රභව. එතකොට මේකෙන් දැව ඉන්ධන වලට තියෙන ප්‍රශ්නය ගෙවල් වල දැව ඉන්ධන භාවිතය අඩු වෙනවත් එක්කම අඩු වෙගෙන යනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. පෙට්‍රෝලියම් ඉන්ධන පිටරටින් ගේන්න පුළුවන් නිසා ඒක ආනයනයට අවශ්‍ය කරන මුදල විතරයි අවශ්‍ය. සහ ගබඩා කිරීමේ පහසුකම්. ගල් අඟුරු වලටත් ඒ වගේමයි. පුනර්ජනනීය බලශක්ති වල අර කලින් කියපු ප්‍රභේද දෙකට වඩා ඉතා හොඳ ගුණාංග තිබුණත් පුනර්ජනනීය බලශක්ති, ඒ කියන්නේ ජල විදුලිය, සුළං බලය, සූර්ය කෝෂවලින් ගන්න විදුලිය, මේ හැම එකේම සීමාවන් තියෙනවා. ඒ සීමාවන් අභිබවා යන්න අපිට බැහැ. නමුත් ඒ සීමාවන් කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් රටේ බලශක්ති ක්ෂේත්‍රය අවදානම් අඩියක තියෙනවායි කියලා අපි කියන්නේ එක්කෝ සැපයුමේ ප්‍රශ්නයක් තියෙන්න ඕන, එක්කෝ මිල සහ වියදම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න ඕන. ඉතින් මේ අවස්ථාවේදී මේ දෙක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ විවිධාකාරයි. ප්‍රශ්නයට ආසන්නම හේතුව තමයි 2015 සාම්පූර් බලාගාරයේ හිටි අඩියේ අහෝසි කිරීම. රටක බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය රජයකට තියෙනවා. ඒවා දීර්ඝකාලීන ප්‍රතිපත්ති. දැන් ජර්මනිය න්‍යෂ්ටික බලාගාර වසා දමන්න තීරණය කරපුවාම හැදෙමින් තිබෙන බලාගාරයක්වත් මේ ක්‍රියාත්මක වෙමින් තියෙන බලාගාරයක්වත් වසා දමන්න ඒගොල්ලෝ තීරණය කළේ නැහැ. ඒගොල්ලෝ 2035 තමයි අන්තිම බලාගාරය වහන්න තීරණය කරලා තියෙන්නේ. රටේ ආර්ථිකයට හානියක් නොවන විදිය. අපේ දේශපාලනඥයෝ වෙනස්. ඒගොල්ලෝ සියල්ලම දන්නවනේ.
ඉතින් 2015 අලුත් රජය ආව ගමන් සාම්පූර් බලාගාර දෙකම අහෝසි කරලා කිව්වා අපිට ඉන්දියාවෙන් ගෑස් ගේන්න පුළුවන් ගෑස් බලාගාර හදන්න පුළුවන් ඔව් ගෑස් බලාගාර හදන්න පුළුවන් නමුත් එකක් අහෝසි කරලා නෙමෙයි ඒකට යන්න ඉඩ දීලා ඊට පස්සේ එන බලාගාරේ ඉතින් ඒ සියලුම තීරණ වෙනස් කිරීමේ ප්‍රතිඵල හැටියට රටේ අද විදුලි ඉල්ලුමෙන් 30% වගේ ප්‍රමාණයක් ඩීසල් බලාගාර වලින් ලැබෙන්නේ. ඉතින් ඒයින් වැඩි ප්‍රමාණයක් තියෙන ඩීසල් බලාගාර අධික ලෙස ක්‍රියාත්මක කිරීම දෙවැනි එක කෙටි කාලින වශයෙන් කුලී පදනම මත කුඩා ඩීසල් එන්ජින් මේ ඩීසල් එන්ජින් කියන්නේ මේ අපේ කර්මාන්ත ආයතන වල තියෙන පුංචි පුංචි එන්ජින් ඒවා ගෙනල්ලා රටේ තැන් තැන් වල පිහිටවල අධික මිලක් ගෙවලා ප්‍රධාන ස්පන්දිතයට සැපයීමක් දෙනවා. ඉතින් මේවා මිල අධික ක්‍රියාපටිපාටියක්. ඉතින් එම නිසා මේ රටේ විදුලිය සැපයීමේ බලශක්තියේ විදුලිය කොටස සැපයීම පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. ඒ අවුල ලෙහෙන ලකුණක් අපිට පේන්නේ නැහැ. අපි අවුලේ ආර්ථික පැත්ත සලකා බැලුවොත් 2015 දී විදුලි ඒකකයන් නිෂ්පාදනය කර පාරිභෝගිකයා ගාවට අරගෙන එන්න ඒ පාරිභෝගිකයේ මීටරේ ගාවින් එයාට ලබා දෙන්න විදුලි ඒකකයට රුපියල් 15යි වැය වුණේ. නමුත් අද ඒ මිල රුපියල් 24 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ප්‍රධාන හේතුව තමයි අවශ්‍ය වෙලාවට බලාගාර හදන්නේ නැතුව වෙන වෙන දේවල් කර කර කාලය මැරීම නිසා අවසානයේදී ඩීසල් බලාගාර අධික වශයෙන් ක්‍රියාත්මක කිරීමට යන වියදම මේ මුළු වියදමට එකතු වීම. රුපියල් 15යි 2015 දී අද රුපියල් 24යි. ඒ වගේම දැන් ඔබ සඳහන් කළා මේ ගෑස් බලාගාර. ඒතර ගෑස් බලාගාරයක් ඇති කරන්නට නම් අපි මොනවද කරන්න ඕන මේක ඉක්මනින් කරන්න පුළුවන් දෙයක්ද? එතකොට දැන් අනාගතයේදී දැන් මේ අර්බුදය තවදුරටත් එන්නෙම වර්ධනය වෙන එකනේ සිද්ධ වෙන මේ විදිහට ගියෝ. ඉතින් මේ රටේ විදුලිය අනාගත සැලසුම් පිළිබඳ විශේෂඥයෝ ඉන්නවා. මමත් කාලයක් විදුලි බල මණ්ඩලයේ ඒ කටයුතු තමයි කරේ. ඊට අමතරව මගෙන් පස්සේ ආව අය දැන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ක්ෂේත්‍රයේ සහ විෂය පිළිබඳ ඉතාම හොඳ නිපුණත්වයක් ලබා තියෙන අය. ඒගොල්ලෝ විශ්ලේෂණ කරනවා දිනපතාම නිතිපතාම මේ විශ්ලේෂණ ප්‍රතිඵලයක් හැටියට ඒගොල්ලෝ සැලසුම් හදනවා. එතකොට දැන් හදලා තියෙන සැලසුම් අනුව දැන් අවුරුදු 10කට කලින් තිබුණ සැලසුම සලකා බැලුවොත් ඒකේ ගෑස් බලාගාර නැහැ. ඇයි? ඒ දවස්වල ගල්නඟුරු වගේ තුන් ගුණයක් ගෑස්වල මිල. නමුත් අපි හැමෝම දන්නවා ඇමරිකාව, රුසියාව සහ මැද පෙරදිග අතර තියෙන මේ දේශපාලන වාණිජයේ හැලහැප්පීම්වල ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ ඉන්ධන මිල පහළට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ගෑස් මිල. ඉතින් ගෑස් මිල දැන් හොඳටම අඩු වෙලා තියෙනවා. නමුත් අඩු වුණාට අපි මේ තියෙන බලාගාර නවත්තලා ගෑස් බලාගාර හදන එක දවසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් 2014 ශක්්‍යතේ අධ්‍යයනයක් කරලා ඒ අධ්‍යයනයේ නිර්දේශයේ මමමයි ලිව්වේ ගෑස් බලාගාර පද්ධතියක් අපේ රටේ පිහිටවිය යුතුයි කියන එක. එතකොට එහෙමනම් ඊළඟට ඒකට විදුලි බල පනත අනුව අදාළ පියවර එකින් එක ගන්න ඕනි. එතකොට පළවෙනි පියවර තමයි මේ ශක්්‍යතා අධ්‍යයනයේ නිගමනයන් ස්ථාවර කිරීම. රජයේ තීරණයක් මගින් ස්ථාවර කිරීම හෝ වෙනස් කර ස්ථාවර කිරීම. හරි. ඒක කොළඹ හදනවද, ත්‍රිකුණාමලේ හදනවද, හම්බන්තොට හදනවද, ඒවා යම් කිසි ආකාරයකට දේශපාලන තීරණ. යම් කිසි වෙදමේ වෙනස්කම් තියෙනවා. නමුත් ඒ තීරණ ගන්න ඕන පැහැදිලිව. ඊළඟට කොයි ආකාරයකද මේක කරන්නේ? මේක රජයෙන් කරනවද? මොකද ගෑස් ආනයනය කරන්න ඕන. ගෑස් ආනයනය කරන එක පෙට්‍රෝලියම් ඉන්ධනයක් ආනයනය කරනවට වඩා සංකීර්ණයි. මොකද ගෑස් කියන එක පීඩනය වැඩි කරලා ද්‍රවයක් බවට පත් කරලා මේ කවුරුත් මතක තියාගන්න ඕන මේ ගෑස් කියන්නේ අර කුස්සියේ වුණ LP ගෑස් නෙවෙයි. මේ කියන්නේ ස්වභාවික වායුව. රසායනික වශයෙන් කිව්වොත් මීතේන් වායුව. කුස්සියේ උයන්න තියෙන සිලින්ඩරේ ඇතුලේ තියෙන්නේ බියුටේන් සහ ප්‍රොපේන්. රසායන විද්‍යාව ඉගෙන ගන්න අය මේක දන්නවා. ඉතින් මේ මීතේන් කියන වායුව ඉතාම අඩු ඝනත්වයෙන් තියෙන වායුවක්. ඒ නිසා ඒක අධික පීඩනයට සහ අඩු උෂ්ණත්වයකට පත් කරලා මේක ද්‍රවයක් බවට පත් කරලා සීතල කරපු නැව් වලින් ගේන්න ඕන. ගෙනලා සීතල කියන්නේ මේ පොඩි සීතලක් නෙමෙයි සෙන්ටිග්‍රේඩ් අංශක -160ක් අධික ශීතලයක්. ඒ උෂ්ණත්වයේ ගබඩා කරලා තමයි අවශ්‍ය වෙලාවට අරගෙන පාවිච්චි කරන්න. ඉතින් ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ලෝකෙ ගොඩක් දෙනෙක් කරනවා. ඉන්දියාවෙත් කරනවා. හරි. එම නිසා කරන්න බැරි දෙයක් නෙමෙයි. නමුත් ඒක හරියට කරන්න ඕන. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් 2014 මුල් ශක්්‍යතා අධ්‍යයනයේ සිට දැන් අද 2018 තුන් මාස තුනක් ගෙවිගෙන ගිහිල්ලා තිනවා. අද වෙනතුරු පැහැදිලි තීරණයක් නැහැ ගෑස් ආයනය කරන පර්යන්තය කොහෙද හදන්නේ. ඒකට ගෑස් මිලදී ගන්නේ කොයි ආකාරයටද?
එතකොට ඒකෙන් ලැබෙන ගෑස්වල මිල තීරණය කරන්න කොහොමද මේ මේ කරුණු ඉතාම වැදගත්. ඉතින් නියමිත ක්‍රියාපටිපාටියක් නැතුව ගෑස් පරිවර්තනයක් හදන්න කරන මේ මේ අඳුරේ අතපත ගාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට ගෑස් පරිවර්තනයක් හැදෙන්නේ නැහැ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහ සිටින්නේ බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති ශාස්ත්‍රය පිළිබඳව. ඇත්තටම දැන් මේ වගේ ගෑස් බලාගාරයක් හදන්න කලින් එහි නෛතික රාමුව සකස් කිරීම වැදගත් නේද? අනිවාර්යයිනේ. ගෑස් පරිවර්තනයකට යන අවම ආයෝජනය ඩොලර් මිලියන 200යි. සමහර විට ඒක 400ක් දක්වා විතර වෙන්නත් පුළුවන්. ඒ වගේ විශාල ආයෝජනයක් අපි පුද්ගලික අංශයෙන් බලාපොරොත්තු වෙනවා නම් රටේ ඒ සඳහා අවශ්‍ය නීති රාමුව තියෙන්න ඕන. ඒකට ගෑස් පිළිබඳ අධිකාරියක් පිහිටවන්න පුළුවන්. එහෙම නැතිනම් පෙට්‍රෝලියම් සංස්ථාවේ පනතටම වගන්ති එකතු කරලා ඒ පිළිබඳ බලය පවරන්න පුළුවන්. මේ පිළිබඳ යම් කිසි ක්‍රියාමාර්ගයක් මම කියන්නේ අරක හොඳයි මේක මෙහෙමයි කියලා එහෙම නෙමෙයි. නමුත් යම් කිසි නීති රාමුවක් තියෙනවා. මොකද ඒ ආයෝජකයා ඇවිල්ලා බලනවා මේ ගෑස් පරියන්තයෙන් ගෑස් විකුණන්න පුළුවන් එක්තරා සීමිත පාරිභෝගිකයෝ සංඛ්‍යාවකට විතරයි. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ සමහර විට යම් කිසි කර්මාන්ත ආයතන විතරයි. එතකොට එම නිසා මෙතන ගෑස් සම්බන්ධ විවෘත වෙළඳපළක් නැහැ. එතකොට මේ ආයෝජකයාට ප්‍රශ්නයක් වුණොත් මොන නීතිය යටතේද එයා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ? ඉතින් එම නිසා ඒ නීති රාමුව අවශ්‍යයි. එහෙම නැතුව යම් කිසි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අපි ඔබට ගෑස් බලාගාරයක් ගෑස් පරියන්තයක් හදලා දෙන්නම් ගෑස් ආනයනය කිරීම සඳහා. එයා එහෙම කියන්න පුළුවන්. නමුත් එයාගේ නීතිඥයා එනවා තව මාස කීපයකින්. එයාගේ එයාට ආයෝජනයට සහයෝගය දෙන බැංකු නිලධාරියා එනවා තව ටික දවසකින් ඇවිල්ලා මේව අධ්‍යයනය කරන්න. ඒගොල්ලෝ ඇවිල්ලා අධ්‍යයනය කරපුවම බලන්නේ පළවෙනි දේ මෙතන තත්ත්වය ව්‍යාකූලයි. නීතිමය රාමුවක් නැහැ. මේ රටට ඕන කරන දේ මොකක්ද කියලා ඒගොල්ලෝ පැහැදිලිව දන්නේ නැහැ. එතකොට මේ ආයෝජන බාර ගැනීමේ තරඟකාරී හෝ වෙන පිළිගත හැකි ක්‍රියාපටිපාටියක් නැහැ. එම නිසා මගේ ආයෝජනය මේක මේ ස්ථානයේ කළ යුතුයිද කියන පැකිලීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා යනවා. තව පුද්ගලෙක් එනවා. ඉතින් රටේ පිළිගත් ක්‍රියාපටිපාටි අනුව කළ යුත්තේ අපි නීතිමය රාමුව පිටවන්න ඕන ඉස්සෙල්ලා. ඒක සුදුසු විදිහකට. දෙවෙනි කාරණේ තමයි අපි කොහෙද පර්යන්තය ඉදි කරන්නේ කියන තීරණය අරගෙන මගේ අදහස ඇටිට නම් ඒක කොළඹ තමයි හැදෙන්න ඕන. වෙන කෙනෙකුට වෙන අදහස් තියෙන්න පුළුවන්. ඒ ස්ථානයේ පිළිබඳ තීරණයක් අරගෙන ඒ පිළිබඳව අපි කියන රික්වෙස්ට් ෆෝ ප්‍රොපෝසල්ස්, ඒ කියන්නේ යම් කිසි ලියවිල්ලක් ඉදිරිපත් කරන්න ඕන ජාත්‍යන්තර ප්‍රජාවට සහ ඒ සම්බන්ධයෙන් යෝජනා මිල ගණන් යම් කිසි ක්‍රියාපටිපාටියකට කැඳවන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ තරඟකාරීත්වයක් යටතේ හොඳ මිලකට අපේ පර්යන්තය ලබා ගන්න. එතකොට අපි බොහෝ කතාබහට ලක් කරනවා මේ සූර්ය බලශක්තිය දැන් වර්තමානය වෙනුවට ඒ ප්‍රවර්ධනය වන තත්වයකට පත් වෙලා තිබෙනවා. සමාගම් විශාල වශයෙන් මේ සඳහා ආයෝජනය කරනවා. ඔබ හිතන්නේ මොකද විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ එන්න යම්කිසි දායකත්වයක් සූර්ය බලශක්තිය තුළින් ලබා ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම දායකත්වයක් ලබා ගන්න පුළුවන්. නමුත් අර්බුදයේ තියෙන එකම විසඳුම සහ විසඳුමත් ඒක නෙවෙයි. ඉතින් සූර්ය බලශක්තිය කොයිතරම් ආකර්ෂණීය වුණත් ඒකේ සීමාවන් තියෙනවා. ඒක වැස්සදාට නෑ. ඒක රැට නෑ. ඊළඟට ඒක ගබඩා කිරීමට පුළුවන් බැටරිවල. නමුත් තවමත් ඒවයි මිල අඩු වුණත් අඩු වේගන ආවත් තාමත් තරංගකාරී තත්වයකට මිල ඇවිල්ලා නෑ. ඒ කියන්නේ ප්‍රධාන විදුලි පද්ධතියක් සූර්ය බලාගාර වලින් පමණක් දුවන තත්වයක් නැහැ. සමහර දේශපාලනඥයෝ එහෙම කියනවා මේ රටේ. නමුත් එහෙම තත්වයක් ලෝකේ නැහැ. නමුත් අනාගතයට එයි. මොකද ඔබ හිතා බැලුවොත් අවුරුදු 500කින් මේ ඔයගොල්ලන්ගේ මේ රූපහරි නාලිකාවට අවශ්‍ය කරන විදුලිය ලබා ගන්නෙ කොහෙන්ද? ඔබ මෙතෙන්ට එන්නේ මොන වගේ වාහනයකද? අනිවාර්යයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන වාහනයක තමයි එන්නේ. මේන විදුලිය ලබා ගන්න සිද්ධ වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය සූර්ය කෝෂය ඇතුළුව සහ න්‍යෂ්ටික බලාගාරයෙන් විතරයි. මොකද අන්තිම මේ තෙල් ඉඳත් වහලා වැහුවා අවුරුදු 100කට කලින්. අන්තිම ගල්නඟුරු ආකාරය අවුරුදු 50කට කලින් වැහුවා. අන්තිම ගෑස් ආකාරයත් වැහුවා අවුරුදු 200කට විතර කලින්. ඉතින් මේ නිසා ඒක තමයි අවසානයේ වෙන්න දේ බොහෝ විට. නමුත් අපි ඒ දක්වා අපේ සැපයීම කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න ඕන. මේ ආවේගශීලී වෙන්නේ නැතුව. ඉතින්
කලින් සූර්ය ශක්තියෙන් විදුලිය නිපයා ගැනීමේදී මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒක බොහෝ දුරට අඩු වෙලා තියෙන මේ ප්‍රශ්නේ. නමුත් අපි පද්ධතියට සූර්ය කෝෂය එකතු කරගෙන යද්දී ක්‍රම දෙකකට ලංකාවේ කරගෙන යනවා. පළවෙනි ක්‍රමය තමයි වහල උඩ තියෙන සෝලා පැනල් වලින්, දෙවෙනි ක්‍රමය තමයි සෝලා පාක්ස් වලින්. ඒතර දෙවෙනි ක්‍රමයට දැන් මිල ගණන් කැඳවලා තරඟකාරී විදිහටයි කරන්නේ. වහල උඩ නම් තාමත් නිශ්චිත මිලකටයි. නමුත් මේ ක්‍රම දෙකේම යම්කිසි සීමාවන් තියෙනවා. දැන් වහල උඩ සූර්ය පද්ධතියක් පිළිපදවන කෙනා දැන් අවුරුදු 10ක් ඒ ක්‍රියාපටිපාටිය මේ රට පිළි අරගෙන, ඒ ක්‍රියාපටිපාටිය ආරම්භ කළෙත් මම ලියපු යම්කිසි පත්‍රිකාවක කරපු යෝජනාවක් හැටියටයි 2008 ඒ කාලේ හිටිය රජයේ තීරණයක් ගත්තේ. ඉතින් නමුත් ඒ තීරණයට මම 100%ක් සහයෝගය දුන්නට මම දැන් කියන්න ඕන ඒ අර ප්‍රමෝෂන් කාලය දැන් ඉවරයි. මොකද වහලේ උඩ සූර්ය කෝෂ තියෙන කෙනා විදුලි බිලක් ගෙවන්නේ නැහැ. නමුත් එයා දවල්ට විදුලිය නිෂ්පාදනය කළ පද්ධතියට දෙනවා, රැයට ගන්නවා. ඒතර පද්ධතිය එයා වෙනුවෙන් ස්ටෑන්ඩ් බයි ඉන්නවා. ඒ සඳහා වියදමක් තියෙනවා. gedara kilowatt 2ක සෝලා පැනල් තියෙනවා නම් ඒ kilowatt 2 වෙනුවෙන් පද්ධතිය මාසයකට රුපියල් 5000ක විතර වියදමක් දරනවා. නමුත් මෙයාගේ බිල බිඳුවයි. ඒතර ඒ රුපියල් 5000 ගෙවන්නේ කවුද? ජනතාවගේ බතු සල්ලි. ඔව්, ඒ රුපියල් 5000 ගෙවන්නේ සූර්ය කෝෂය දාන්න වහලයක් නැති, මොකද එයා තට්ටු නිවාසයක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එයාට වත්කමක් නැති අය තමයි අර රුපියල් 5000 ගෙවන්නේ. සමහරට විදුලි බලය දැනට නැතුව තියায়ে බදු හරහත් ඒක ගෙවන්න වෙනවා. ඉතින් අපි මේ ප්‍රොමෝෂන් එක, ඒ කියන්නේ මුල් අවධියේදී අපි කරන ඒක ප්‍රචලිත කිරීමට කරන ක්‍රියාවලිය දැන් වෙනස් වීමක් සිද්ධ වෙලා මෙහි ඇත්ත తත්වය මහජනයාට පැහැදිලි කරලා යම්කිසි මුදලක් අය කිරීමට සිද්ධ වෙනවා සෝලා පැනල් වහලේ උඩ තියන අයගෙන්. දැන් මේක මම කියනවට හුඟ දෙනෙක් කැමති නැහැ. හරි, හුඟ දෙනෙක් නෙමෙයි, මම හිතන්නේ වැඩිම දෙනා කියන්නේ මේ කතාව ඇත්තක් වෙන්න බෑ. නමුත් හොඳින් සලකලා බැලුවොත්, ගණන් හදා බැලුවොත්, මොකද වහලේ උඩ සෝලා පැනල් දාන්න ඉඩ දෙන්න ඕනේ කියලා රජයට 2008 දී කිව්වෙත් මමම තමයි. හරි, මමම තමයි කිව්වේ. නමුත් ඒක ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියක්. මුදල් තියෙන කෙනාට කැමති නම් කරන්න. නමුත් දැන් ඒක අපි වෙනස් කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒ එතන ආර්ථික පැත්ත පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, තාක්ෂණික පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර පාරවල් වල හැම ගෙදරම වගේ වහලේ උඩ සෝලා පැනල් තියෙනවා. දවල්ට මේ හැමෝම විදුලිය නිෂ්පාදනය කරන පරිභෝජනයක් නැහැ. එම නිසා විදුලිය රෑට මේ පැත්තට යන සම්ප්‍රේෂ මේ බෙදාහැරි මාර්ගය දිගේ අනිත් පැත්තට යනවා. විදුලියේ ට්‍රාන්ස්ෆෝමරේ ඉඳලා ගෙදරට යද්දී ට්‍රාන්ස්ෆෝමරේ වෝල්ටීයතාවය වැඩි, ගෙදර වෝල්ටීයතාවය අඩුයි. විදුලිය අනිත් පැත්තට යද්දී ගෙදර වෝල්ටීයතාවය වැඩි, ට්‍රාන්ස්ෆෝමරේ අඩුයි. ට්‍රාන්ස්ෆෝමරේ වෝල්ටීයතාවයේ පද්ධතියෙන් නවත්වගෙන ඉන්න එම නිසා ගෙදර වෝල්ටීයතාවය වැඩි වෙනවා. ඉතින් තව ටික දවසක් යද්දී හවසට ගෙදර යද්දී එක එක උපකරණ පිච්චිලා තියෙන්න පුළුවන්. අතරම අපිට කාලය බොහොම සීමිත නිසා අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳවත්, මේ විදුලිකරණය පිළිබඳ වැඩසටහන් පැවතුණා. ඒ වගේම මේ ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳව ඔබට යමක් සඳහන් කරන්න පුළුවන්ද? ප්‍රවාහන ශාස්ත්‍රය ගැන බස් ගැන නම් මම කතා කරන්න කැමති නෑ. අත්දැකීම් ඉතාම කනගාටුදායකයි. සුළු කටයුතු සිද්ධ වෙනවා නැහැ කියන්නේ නෑ. නමුත් දුම්රිය අංශයෙන් නම් බොහෝ දෙනා තවමත් දන්නේ නැතුව ඇති. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල, ඒ කියන්නේ පානදුර, වේයන්ගොඩ, අවිසාවිල් මාර්ගයේ පාදුක්ක සහ ගුවන්තොටුපළ මීගමු කියන ඒ ප්‍රදේශ අතර තියෙන විදුලි තියෙන දුම්රිය සේවය නවීකරණය කරලා විදුලි දුම්රිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය කරන ව්‍යාපෘතියේ දැන් ඩීටේල් එන්ජිනියරින්, ඒ කියන්නේ සවිස්තර ඉංජිනේරුමය වැඩසටහන් සහ ක්‍රියාපටිපාටිය දැන් ආරම්භ කරලා තියෙන්නේ. එම නිසා හොඳ තත්ත්වයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. එම නිසා මම හිතනවා තව අවුරුදු 5කින් විතර ඔබට ඉලෙක්ට්‍රොනික ටිකට් එකක් අරගෙන මරදාන ස්ටේෂන් එකට ගිහිල්ලා ඒක තිබ්බහම අර දොර ඇරෙනවා ස්වයංක්‍රීයව. කොහෙන්ද ඇතුළුුනේ කියලා කම්පියුටරේ දන්නවා. එම නිසා වේදිකාවට ගිහම දර්ශනය වෙනවා විනාඩි 2කින් 2කට 3න් 3ට පික් ටයිම් එකේ දුම්රියනවා. ඔෆ් පික් එකේ සමහරට විනාඩි 5න් 5ට 10න් 10ට
සුවපහසුව ඇතුළට ගිහිල්ලා වායු සමීකරණය කරන ලද මැදිරි එක දොරවල් වහලා දොරවල් වලින් එළියට ඇඟ දාගෙන මේ අහල පහල තියෙන වාහනවල පැටලිලා වැටිලා මැරෙන්න නෙමෙයි යම්කිසි අභිවාහනයක් ඇතුව තමුන්ගේ ගමන දවල් රැය නැතුව ආරක්ෂා සහිතව ආරම්භයේ සිට අවසානයේ දක්වා යන්න පුළුවන් කියනගෙන පුළුවන් වෙයි කියන ස්ථිර බලාපොරොත්තුව මට තියෙනවා. ඒ වගේම මම හිතනවා රජයටත් තියෙනවායි කියලා දුම්රිය දෙපාර්තමේන්තුවටත් ඒක තියෙන බව අපි හොඳ හැටි දන්නවා. අපි ඔබට බොහොම ස්තුතිමත් තමතම වැදගත් සාකච්ඡාවක් සිදු කළේ. අපි අද සාකච්ඡා කළේ බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සමග. අද විස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.